আমি ধরবো বলার না, দোলশ্রেণী প্রশ্নে দোলাহা মেন মেয়েকে বেদাগা উতে বাল্ব একক হারাহা বিদুলিয়া গমন কিরিমক তামাই পেন্নানি, বাল্ব একক হারাহা বিদুলিয়া গমন কিরিমক পেন্নানি মেয়েকে ওবে বিভাগে পেন্ন পুলুয়াম মাম মেয়ে রূপ সটাহা না আমি নেওয়া মাম রূপ সটাহা না আমি ওরা হতে বলা গান মেয়ে কোটাতে বাল্ব মেয়েকে বেদাগা উতে বাল্ব একক তার আগে কোথাকে মেয়েকে অন্ধকারটা প্রশ্নে আপনি হারিদ মেনমার উপসরণ এন্ড মেতে না বলান না ওষ দেখা তিয়ে নেওয়া ওষ দেখাই ইলাঙ্গটা তিয়ে নেওয়া বাল্বেয়া মেয়েকে সূত্রিকা বাল্বেয়া মুখাতে সূত্রিকা বাল্বেয়া কেন বাল্বেয়া এতলে তিয়ে ফিলামেন্টটাকে পেয়ে নেওয়া মেনটা মেয়েকে তিয়ে নেওয়া বুঝতে বিচাল্য প্রতিরোধে বিচাল্য প্রতিরোধে মেয়েকে দেখিয়ে নেওয়া বিচাল্য প্রতিরোধে মেয়ে কোষ দেখা সূত্রিকা বাল্বেয়া বিচাল্য প্রতিরোধে এতকোট মেয়ে প্রতিরোধে পুলুয়াং আপেতিয়ে মেয়ে পরিপথে গমন করেন বিদুলি দারাব আডু এডি করান বিদুলি দারাব අඩු වැඩි කරන්න පුළුවන් හොඳට මතක තියාගන්න විචල්්‍ය ප්‍රතිරෝධයට පුළුවන් විදුලි ධාරාව අඩු වැඩි කරන්න පුළුවන් පැහැදිලිද අපි කරුවෝ දැන් අපි බලමු ප්‍රශ්නය මෙම පරිපථයේ ප්‍රතිරෝධය පාලනය කරමින් ධාරාව ඉහළ නංවන විට සූත්‍රිකාවේ සිදුවන වර්ණ විපර්යාසය ධාරාව ඉහළ නංවන විට නැවත බලන්න ධාරාව වැඩි කරන විට උදේ මයුමි මයිතික ඔෆ් කරගන්න මයුමි නැත්නම් අනිත් අයට පේන්නේ නැති වෙනවා ධාරාව ඉහළ නංවන විට එහෙනම් මේකේ ධාරාව වැඩි වෙන විට උදේ මේ සූත්‍රිකා බල්බේක රත් වෙනවා නේද මුලින්ම සූත්‍රිකා බල්බේ රතු දැන් රතු පාට ක්‍රමයෙන් අඩු වෙනවා රස්නේ වැඩි වෙනකොට පාට අඩු වෙනවා රතු කැමිනි වෙනවා තැඹිලි ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? රතු තැඹිලි වෙනවා තැඹිලි ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? රතු තැඹිලි වෙනවා තැඹිලි ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ පුතේ? මෙන්න බලන්න. මොන රතු තැඹිලි? ආ එකයි තියෙන්නේ නේද? රතු තැඹිලි කහ සුදු වෙනවද? රතු තැඹිලි සහ කහ සුදු අපි රතු පාට වෙලා රතු පාට ටික ටික අඩු වෙනවා තැඹිලි ඊළඟට කහ ඊළඟට සුදු මෙන්න මේ පාට ටික පුදාලා පිළිවෙලට බලා ගන්න වාර විභාග කිහිපයකම මේක ඇහුවා රතු තැඹිලි කහ සුදු ගොඩාක් රතු නම් සූත්‍රිකා බල්බේ මොන පාටද සූත්‍රිකා සූත්‍රිකාව ඇතුළ සුදු පාටයි ඔයාලගේ ගෙදර කරන්ට් එක ගිහිල්ලා වෙලා තියෙන වෙලාවක සූත්‍රිකා බල්බේ පාට බලන්න එක්ක රතු එක්ක තැඹිලි එකෙන් අඩු විදුලි ධාරාවක් යන වෙලාවට බල්බ එක ඩිම් වෙලා තියෙන වෙලාවට සූත්‍රිකා බල්බ එක්ක රතු එක්ක තැඹිලි පැහැදිලිද හොඳට විදුලිය යනකොට කහ සුදු පාට එන්නේ එහෙනම් පිළිතුර දෙක මේ බලන්න පුතාලා පිළිතුර දෙක පිළිතුර දෙක රතු තැඹිලි කහ සහ සුදු පිළිතුර දෙක රයිට් මෙන්න ඊළඟට මම 13 කරන්න එපා කියලා 14 බලන්න ශරීර අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමට භාවිතා කරන එන්ඩොස්කෝප් උපකරණෙහි යොදා ගනු ලබන්නේ භාවිතා කරන එන්ඩොස්කෝප් උපකරණෙහි යොදා ගනු ලබන්නේ අපි දන්නවා මේක ඔයාලට ආලෝකයේ පාඩමේදී මම කියලා දුන්නා මෙතන ඉඳලා දුර රටකට තොරතුරු හුවමාරු කරද්දී පරිගණකයේ ඔස්සේ මේ අපි නම් වාතය හරහා හුවමාරු කරාට රටකින් රටකට යන්නේ පුතේ පොඩි වීදුරු නලයක් කරහා යන්නේ අපේ රටේ මුහුද යටින් පොඩි බට ඇදලා තියෙනවා හැබැයි ඒවා සත්තුන්ට කන්න බැරි වෙන්න හදලා තියෙන්නේ පොඩි වීදුරු නල. ඒ වගේ වීදුරු නල රාශියක් එකතු කරපු වීදුරු නල පොකුරක් බංච් එකක් කියලා අපි කියනවා. මෙන්න මේ වගේ වීදුරු නල පොකුරක් තියෙනවා. මේවා මුහුද යටින් අනිත් රටට යනවා. නේද? මුහුද නැති රටවල් වල ගොඩ බිමෙන් අනිත් රටට යනවා ගොඩ බිමෙන්ම පොළොයට වල දාලා තියෙනවා. මෙන්න මේවට කියනවා ප්‍රකාශ තන්තු. එහෙනම් මේවම තමයි
අපේ ශරීර අභ්‍යන්තරයේ කොටස් හඳුනා ගන්න නේද ශරීර අභ්‍යන්තරයේ කොටස් වීඩියෝ තාක්ෂණයෙන් බලා ගන්න ගන්නේ එන්ඩොස්කෝප් උපකරණය යොදා ගන්න ලබන්නේ ප්‍රකාශ තන්තු ප්‍රකාශ තන්තු පැහැදිලිද පුතාලා 14 ට පිළිතුර 1 ප්‍රකාශ තන්තු හරි මෙන්න මේක මං කිව්වා 15 කරන්න එපා කියලා අපි 16 ට යමු අපි දරුවෝ 16 ට යමු ජලය සහිත වීදුරුවක් හොඳට බලන්න ජලය සහිත වීදුරුවක් තුලට අයිස් කැට දමා අපි පරීක්ෂණය නේද කාඩ්බෝඩ් එකකින් වසන ලදී මෙහිදී ලැබුණු නිරීක්ෂණය සහ එම නිරීක්ෂණයට හේතු වන ශිෂ්‍යයෙකු වගගත කළේය පුතාලා අපි දන්නවා ජලය සහිත වීදුරුවකට අයිස් කැට දැම්මම වටේට ජල බිඳු තියෙනවා එහෙනම් පළවෙනි නිරීක්ෂණය හරි නේද වීදුරුව පිටත පෘෂ්ඨයේ ජල වාෂ්ප තැම්පත් වීම හේතුව තමයි වායු ගෝලයේ ජල වාෂ්ප ඇති බව එහෙනම් මේකේ පිළිතුර අපේ දරුවෝ බලා ගන්න නිරීක්ෂණයක් සත්‍යයි හේතුවක් සත්‍යයි පිළිතුර එන්නේ තුන නිරීක්ෂණයක් සත්‍යයි හේතුවක් සත්‍යයි නේද පිළිතුර එන්නේ තුන නිරීක්ෂණයක් සත්‍යයි හේතුවක් සත්‍යයි පැහැදිලිද එහෙනම් නිරීක්ෂණයයි හේතුවයි දෙකම සත්‍යයි අපි බලමු ඊළඟට 17 අපි 17 එපා කියලා මම කිව්වා මෙන්න මේක හැමදාම හම්බෙන එක නේද පිදුරු පල්කල ජලයේ බලන්න අපේ දරුවෝ පිදුරු පල්කල ජලයේ සල්පයක් සංයුක්ත අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ විට දැක ගැනීමට වඩාත්ම ඉඩ ඇති ජීවියා වන්නේ යමට චැට් එකෙන් එවන්න අපේ දරුවෝ කවුද ජීවියා වඩාත්ම ඉඩ ඇති ජීවියා කවුද පැරමීසියම්ද ඇමීබද ඩයටමද ක්ලැමිඩොමොනාස්ද වඩාත්ම ඉන්න පුළුවන් ජීවියා කවුද මේ පුතාලා එවන්න මට චැට් එකෙන් मत एक देखा तुम हर पैरामीशियम पैरामीशियम सॉरी පැරමීසියම් පැහැදිලිද පුතාලා පිළිතුර පැරමීසියම් ඊළඟට අංක 19 අහනවා අවර්ණ හුණු දියර කිරිපාටට හරවන වායුව අපි දන්නවා අවර්ණ හුණු දියර කිරිපාටට හරවන්න පුළුවන් එක්කෙනාටයි කවුද කාබන් ඩයොක්සයිඩ් අපි දරුවෝ මෙන්න මේකත් පොඩ්ඩක් බලා ගන්න පුතේ අවර්ණ හුණු දියර ටික මේ වගේ භාජන මේ අය අපිට අහුණා මේ දරුවෝ मोन पाट මේ කිරිපාට වෙච්ච එක නැවත අවර්ණ වෙනවා. ඒක මතක තියාගන්න. අවර්ණ හුණු දියර කිරිපාට වෙනවා. මෙන්න බලන්න. අවර්ණ කිරිපාට ඇයි කිරිපාට කාබන් ඩයොක්සයිඩ් ගැවෙන නිසා තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් ගැවුවොත් නැවත අවර්ණ වෙනවා. හැබැයි අපේ දරුවෝ හිතනවා නැවත මුල් අවස්ථාවටපත් වුණාද කියලා. ඒක වැරදි. වෙන ද්‍රව්‍යයක් හැදෙනවා. මෙතන තියෙන්නේ වෙන ද්‍රව්‍යයක්. කිරිපාට වෙනකොට තව ද්‍රව්‍යයක් තවත් මේක යවනකොට තවත් ද්‍රව්‍යයක් හැදෙන්නේ ඒකත් අවර්ණයි තේරුණාද ඔව් මේකත් විභාගය අහලා තිබුණ වාර විභාගයක අවර්ණ හුණු දියර වලට දිගටම කාබන් ඩයොක්සයිඩ් යවද්දි මොකද වෙන්නේ ඉස්සෙල්ලා කිරිපාට වෙනවා තව දුරටත් යවුවොත් අවර්ණ වෙනවා ඔන්න මතක තියාගන්න පුතාලා අවර්ණ හුණු දියර වලට කාබන් ඩයොක්සයිඩ් යවුවොත් කිරිපාට වෙනවා තව දුරටත් යවුවොත් අවර්ණ වෙනවා තව දුරටත් යවුවොත් අවර්ණ වෙනවා රයිට් මෙන්න ඊළඟ එක द्रवावस्थावे पवतिन पदार्थ संधा उदाहरण बलान द्रवावस्थावे पवतिन बलान बुद्धि द्रवावस्थावे पवतिन पदार्थ संधा निदसुन्वन्नी आइस पेट्रल जेली मुदवोपु किरी अपे दरुव मटकी अन्न मुदवोपु किरी हरिद मुदवोपु किरी हरिद मेन मेक
මේ ජෙලි වල කෑමට ගන්න ජෙලි මේවා හරිද පුතේ මේ හැම එකක්ම අර්ධ ඝන තත්වයේ තියෙන මතක තියාගන්න මොනවද අර්ධ ඝන තත්වයේ තියෙන භාගයට ඝන භාගයක් ද්‍රව භාගයක් ඝන එහෙනම් නිවැරදි පිළිතුර මොකක්ද මෙන්න මේ පෙට්‍රල් තමයි නිවැරදි පිළිතුර වෙන්නේ ද්‍රව අවස්ථාවේ අයිස් නම් ගන්න බෑ අපිට කොහොමත් මොකද අයිස් ඝනයක් මෙන්න මේ දෙන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා මුදවපු කිරි අර්ධ ඝන තත්ත්වයේ ජෙලි කියන්නේ අර්ධ ඝන තත්ත්වයේ භාගයට ද්‍රව භාගයට ඝන පෙට්‍රල් තමයි පිළිතුර වෙන්නේ ඒක අපි දරුවෝ පෙට්‍රල් තමයි පිළිතුර වෙන්නේ හරි ඊළඟට බලමු අපි 21 මෙන්න 21 22 මතුපිට ජලය ලබාගත හැකි අවස්ථාව තෝරන්න අපි දන්නවා ජලය පවතින අවස්ථා නැවත මම ඔයාලට මතක් කරනවා පුතාලා ජලය පවතින ආකාර සෝරි ජලය පවතින අවස්ථා ඝන ද්‍රව වායු ජලය පවතින අවස්ථා ඝන ද්‍රව වායු ජලය පවතින ආකාර වර්ෂණය මතුපිට ජලය භූගත ජලය වර්ෂණය මතුපිට ජලය භූගත ජලය ජලය පවතින ආකාර ජලය පවතින අවස්ථා ඝන අවස්ථාව ද්‍රව අවස්ථාව වායු අවස්ථාව ලවණතාවය අනුව වර්ග කිරීම කරදිය මිරිදිය කිවුල්දිය ඔන්න ඔය ටික මතක තියාගන්න අපි කරු තේරුණාද කරදිය මිරිදිය කිවුල්දිය ඒ ලවණතාවය අනුව ජලය පවතින ආකාර ජලය පවතින ආකාර වර්ෂණය මතුපිට ජලය භූගත ජලය ජලය පවතින අවස්ථා ඝන ද්‍රව වායු ඔන්නෝක අපේ දරුවෝ වරදින්. හරිද? සනුක්නි හරිද? අශිනි? හරි. මෙතන අහන්නේ නැවත බලන්න අපේ දරුවෝ. මෙතන අහන මතුපිට ජලය ලබාගත හැකි අවස්ථාව තෝරන්න. මතුපිට ජලය ලබාගත හැකි අවස්ථාව. මෙන්න මතුපිට ජලය සාගර, ගංගා, ඇලදොල, වැව් පොකුණු වල තියෙන ජලය. සාගර, ගංගා ඇලදොල වැව් පොකුණු වල තියෙන ජලය. මේව තමයි මොන ජලයේද? මතුපිට ජලය. මතුපිට ජලය. රයිට්. අපි ඊළඟට යමු. මෙන්න කුඩා ටෝච් බල්බයක් විදුලිය ලබා දුන් විට පළමුව රතු පැහැය ඇති වී අවසානයේ සුදු වර්ණය ඇති වේ. පළමුව රතු පාටට අවසානයේ සුදු වර්ණය ඇති වේ. නැවත බලන්න. පුතේ අපි කලින් කිව්වා වගේම තමයිනේ බල්බේකට විදුලිය දුන්නම පළමුව රතු වෙනවලු මෙන්න මේක පළමුව රතු පාට පසුව සුදු වෙනවා විදුලිය දුන්නම එහෙනම් මුලින්ම එන්න ඕන මොන ශක්තියද විද්‍යුත් ශක්තිය ඊළඟට එන්න ඕන තාප ශක්තිය හොඳට මතක තියාගන්න විද්‍යුත් ශක්තිය දුන්නම මේ ෆිලමන්ට් එක රත් වෙනවා එහෙනම් විද්‍යුත් ශක්තියේ ඉදලයක් තාප ශක්තිය විද්‍යුත් ශක්තියේ ඉදලයක් තාප ශක්තිය බලන්න අපි දරුවෝ ප්‍රශ්නය මෙන්න පිළිතුරේ ඉන්නේ විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය වැරදි විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය වැරදි විද්‍යුත් ශක්තිය තාප ශක්තිය මේක තමයි පිළිතුරේ ඉන්නේ විද්‍යුත් ශක්තිය තාප ශක්තිය සමහරු ආලෝක ශක්තියේ වලියනවා ඒක මෙතෙන්ට ගන්න බෑ පැහැදිලිද ඒව මෙතෙන්ට ගන්න බෑ හරි එහෙනම් පිළිතුර කීයද පුතාලා 22 අපි ඊළඟට යමු මේකට ඊළඟ ප්‍රශ්නෙට අපි යමු පුතා මම 23 24 කරන්න එපා කිව්වා 25 කරන්නත් එපා කිව්වා 27ත් එපා කිව්වා 28 28 කරන්න කියලා කිව්වා 28 බලන්න පුතාලා වායු ගෝලයේ ඇතිද අපට පැහැදිලිව දැකගත හැකි වන්නේ මෙන්න ප්‍රශ්න තියෙන්නේ මෙතන උත්තර පහලින් තියෙන්නේ වායු ගෝලයේ ඇතිද අපට පැහැදිලිව දැකගත හැකි වන්නේ වායු ගෝලයේ ඇතිද අපට පැහැදිලිව දැක ගන්න පුළුවන් පුතේ වාතය හරහා හොඳින් ආලෝකය ගමන් කරන නිසා වාතය හරහා හොඳින් ආලෝකය මේකට කියනවා පාර මොකද වචනය පාර දිනුදි කියන බලන්න දිනුමි පාර දෘශ්‍ය පාරදෘශ්‍ය නේද වචනේ මොකද්ද පාරදෘශ්‍ය හැබැයි පාරදෘශ්‍ය කියලා මෙතන දීලා නැහැ පුතේ පේනවද මෙතන පාරදෘශ්‍ය කියලා දීලා නැහැ
मेतन आप पारदृश्य वेनुट आप गन्न पुलवा मुखद वात्य हरहा नेद आलोके होंदी गमन करन निसा पिलितुर तुन पिलितुर तुन पिलितुर तुन अपिट बागेट पेनवनम पार भाषक होंदीन पेनवनम पार दृश्य विषयटर उत्तरे तुन पार दृश्य बलान्न पुते विसिनमेयै तिहै लेस प्रश्न देखा कार्यक्षम विदुली बुबुलु वर्गयक पहत पिलितुर अतरिन तोरन्न විදුලි අඩුවෙන් වැය වෙන්න ඕන විදුලි බිල අඩු වෙන්න ඕන හොඳ ආලෝකයක් දෙන්න ඕන මොකක්ද හොඳ සූත්‍රිකා බල්බය ගන්න බෑ ප්‍රතිදීප්ත පහන් දැන් ටිකක් අඩුයි භාවිතයේ දීප්ත පහන කියන්නේ ටිකක් ආලෝකයේ තියෙන එකක් මෙන්න මේක තමයි පිළිතුර පැහැදිලිද පුතාලා මෙන්න මේක පිළිතුර බලන්න නැවතත් මේ තුරම වැඩදී පිළිතුර එන්නේ LED පහන් පිළිතුර එන්නේ LED පහන් අපි දන්නවා LED බල්බ් දැම්මම නිවසේ විදුලි බිල ටිකක් අඩු වෙනවා කියලා කියනවා නේද හැබැයි හරි ක්වොලිටි LED බල්බ් දාන්න ඕන නැත්නම් විදුලි බිල එහෙම ලොකුවට අඩු වෙන්නේ නැහැ ඒක හොඳට දන්න ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක්ගෙන් අහමු මම ඔයාලට වෙනම වෙලාවක ඒක පැහැදිලි කරන්නම් ඔය මුදල් අඩුවට ගෙනාපු සමහර LED බල්බ් වල වැඩි විදුලියක් වැය වෙනවා හොඳ ක්වොලිටි LED බල්බ් දැම්මොත් විදුලිය අඩු වෙනවා පහත් දැක්වෙන උපකරණ භාවිතා කරන අවස්ථාව ඔබේ පෙළ පොතේ මේ රූප සටහන තියෙනවා විභාගෙට ඔබේ පෙළ පොතේ තියෙන රූප සටහනක් දෙකක් ප්‍රශ්නවලට එන්න පුළුවන් මොකද ඔයාලට ටිකක් පේපර් එක බැලුවම පොත බැලුවා වගේ පේන්න ඕන ටිකක් ෆැමිලියර් වෙන්න ඕන හිතවත් වෙන්න ඕන පේපර් එකට ඒ නිසා සාමාන්‍යයෙන් පේපර් හදනකොට ඔබේ පෙළ පොතේ රූප සටහනක් දෙකක් පේපර් එකට දානවා මේ ඔබේ පෙළ පොතේ තියෙන රූප සටහන් මේ ඔක්කොම මොකද්ද කන් ආරක්ෂණ නේද කන් සඳහා පළඳිනේ එහෙනම් පිළිතුර එන්නේ කන් ආරක්ෂක පළඳුව අධික ශබ්දයෙන් කන ආරක්ෂා කරන්න පළඳින දේවල් තමයි මේ කියන්නේ ඔබට විභාගේ වෙන රූප සටහනක් දෙන්න පුළුවන් ඒ නිසා හොඳට මතක තියාගන්න පොතේ තියෙන රූප සටහන් ගැන අවබෝධයෙන් ඉන්න අනිත් එක තමයි අපි දරුවෝ මතක තියාගන්න ඔයාලා සඳුදා විභාගේ තියාගෙන ඉරිදා පාඩම් කරන්න නම් යන්න එපා. සඳුදා විභාගේ තියාගෙන ගොඩක් අය ඉරිදා පාඩම් කරලා සඳුදා ඉරිදා පාඩම් කරන්න ඕන. ඔයාලා දැන් ඉඳලා දවසට අඩුම ගානේ පැයක්වත් විද්‍යාව බලන්න. නේද? මගේ පේපර් තියෙනවා, වාර විභාග ගැටළු පොත තියෙනවා. දැන් මේ වාර විභාග ගැටළු පොතේ අවසාන පාඩම මේකක් තියෙනවා. මෙන්න මේ මේක වැදගත්. වාර විභාග ගැටළු පොතේ පිටු අංක අපේ දරුවෝ ඔක්කොම කරන්න ඕන. මම තව එක දවසක් ලොග් වෙන ඔයාලත් එක්ක පිටු අංක 24 පේපර් එක කරන්න මේ වාර විභාග ගැටළු පොතේ තේරුණාද මේ පොතේ පිටු අංක 24 ඉඳලා තියෙන පේපර් එක කරන්න ඒක බොහොම වැදගත් පේපර් එකක් පිටු අංක 24 ඉඳලා තියෙන එක ඒක සමහර ප්‍රශ්න තියෙනවා එකක් දෙකක් ඔබට තාම කරපු නැති ඊළඟ පාඩමට අදාළ කොටස් ටිකක් තියෙනවා මොකද මම වාර 3ටම අදාළව දුන්නු නිසා මේක ප්‍රශ්න කීපයකට එක්ක දුන්නේ නේද ඒ නිසා මේ පිටු අංක 24 පේපර් එක අනිවාර්යෙන් කරන්න ඊළඟ දවසක මම ලොග් වුණාම මේක සාකච්ඡා කරනවා හරිද රයිට් මෙන්න ඊළඟ එක ප්‍රශ්නේ බලා ගන්න පුතාලා ඊළඟ ප්‍රශ්නේ බලා ගන්න ලදරු සූප්පු අත්තාවරණ සෑදීමට ලදරුවන්ට සූප්පු තියෙනවනේ නේද සමහරව අඬනවට සූප්පුව ගන්නවා කිරි බොන්න අත්තාවරණ ඒ කියන්නේ ග්ලව්ස් අදන්න රබර් යොදා ගන්නවලු ඊට හේතුව වන්නේ රබර් සතු කවර ගුණයක්ද උතේ එක එක්කෙනාගේ අතට අනුව රබර් එක ඇදෙන්න ඕන නේද ලදරුවෝ සූපුව කටට ඇතුළු කරාම ඒක විකනවා ඒ නිසා ඒක ලදරුවට හානියක් නොවෙන්න ඕන මේ ඔක්කොටම හරියන්නේ මේවයි තියෙන ඇදෙන සුළු ගුණය කියන්නේ පුතේ ප්‍රත්‍යස්ත ගුණය ඇදෙන සුළු ගුණය කියන්නේ මොකද්ද ප්‍රත්‍යස්ත ගුණය පිළිතුරේක මෙන්න 32 අපි හැමදාම මම ඔයාලට උදම් රළ ගැන රූප සටහන් ඇඳලා පෙන්නුවා. ඔයාලා අනිවාර්යයෙන්ම මගේ පරීක්ෂණ සටහන් පොත කියවලා යන්න. ඒක ගොඩක් උදව් වෙයි ඔයාලට වාර විභාගෙට. උදම් රළ මගින් විදුලිය ලබා ගැනීමට විදුලිය උත්පාදනය කළ හැකි. මතකද උදම් රළ? මම පැහැදිලි කරා මතකද උදම් රළ? සමහර කාලවලදී චන්ද්‍රයාගේ බලපෑම නිසා මුහුදු මට්ටම වැඩි වෙනවා, ගොඩබිම ජල මට්ටම අඩු වෙනවා. සමහර වෙලාවෙදී
මුහුදේ වතුර මට්ටම අඩු වෙනවා ගොඩබිම් මට්ටම වැඩි වෙනවා කොහොම වුණත් වැඩි පැත්තෙන් අඩු පැත්තට වතුර ගලන් යනකොට තලබඹරයක් කරකවලා විදුලිය නිපදවනවා ඒකට තමයි උදම් රලින් කරන්නේ ඒකට මුහුදු පැත්තේ වතුර වැඩි වුණත් කමන්නේ ගොඩබිම් පැත්තේ වතුර වැඩි වුණත් ප්‍රශ්නයක් නැහැ දෙකම එකවර වැඩි වෙන්නේ නැහැ සංසර්ගයක බලපෑමෙන් වෙන්නේ ඒ නිසා පුතේ මේකට හොඳම පිළිතුර තමයි බලන්න වඩදිය බාදිය ඇතිවන අවස්ථාවල දෙකේදීම අපිට පුළුවන් නේද මේ බලන්න මෙන්න මේක තමයි පිළිතුර එන්නේ මේ දෙකේදීම පුළුවන් වඩදිය බාදිය ඇතිවන අවස්ථාවලදී උදම් රළ වගේ විදුලිය නිපදවන්න පුළුවන් වඩදිය බාදිය කියන අවස්ථා දෙකේදීම අපිට විදුලිය නිපදවන්න පුළුවන් හරි නේද විදුලිය නිපදවන්න පුළුවන් ඒ නිසා මතක තියාගන්න උදම් රළ වඩදිය වෙලාවේ විතරක් නෙමෙයි බාදිය කියන්නේ පුතේ මුහුදේ වතුර ප්‍රමාණය අඩුයි වඩදිය කියන්නේ මුහුදේ වතුර ප්‍රමාණය ගොඩබිම් වතුර වලට වැඩිය වැඩි වඩදිය ඒ නිසා එහෙම මතක තියාගන්න හරිද අපේ දරුවෝ රයිට් ඊළඟට 33 වෙනි ප්‍රශ්නය නේද ශීතකරණය භාවිතයේදී විදුලිය ඉතිරි කර ගැනීමට භාවිතා කළ හැකි උපක්‍රමයක් වන්නේ ශීතකරණය භාවිතයේදී විදුලිය ඉතිරි කර ගැනීමට භාවිතා කරන උපක්‍රමයක් වන්නේ රත්තු ද්‍රව්‍ය ශීතකරණයේ දැම්මොත් වැඩි විදුලියක් වැය වෙනවා ඒක ගන්න බෑ විශාල භාණ්ඩ ප්‍රමාණයක් දැම්මොත් බර වැඩි වුණත් වැඩිපුර විදුලිය යනවා ශීතකරණයේ දොර විවෘත කරන ගාන වාර ගාන වැඩි වුණොත් විදුලි බිල වැඩි විත්‍ය හා ශීතකරණය අතර ඉඩක් තිබුවොත් මොකද ඇතුලේ තියෙන තාපය ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන තාපය එළියට ගමන් කරන්න උදව් වෙනවා අර විත්‍ය අතර ඉඩ තිබුණොත් අවට පරිසරයට පිට වෙන්න උදව් වෙනවා එහෙනම් පිළිතුර 4 පිළිතුර 4 එහෙනම් පුතාලා මේ ප්‍රශ්න 25ම විභාගයට කලින් මම ඔයාලට පුළුවන් වුණොත් ඒක PDF කරලා එවනවා මේක Word file එකක් තියෙන්නේ මං හදපු එකක් කොහොම වුණත් ඔයාලට දැන් සතියක් විතර වෙනකොට මේක මතක හිටියායි ආවොත් තව මේ වගේ ප්‍රශ්න තියෙන තව paper කීපයක් තියෙනවා මේ 34 මම පොඩ්ඩක් 34 වෙනි ප්‍රශ්නේ මට අපේ දරුවෝ 34යි 35ටයි මට උත්තරයක් දෙන්න දැන් 34 35 34 35ට මට උත්තරයක් දෙන්න chat එකේ 34ට උත්තරයක් දෙන්න කාන්දම් ගැන ප්‍රශ්නයක් තියෙනවා මට අපේ දරුවෝ උත්තරයක් දෙන්න 34 කාන්දම් ගැන ප්‍රශ්නයක් තියෙනවා තව විනාඩි කිහිපයක් ඔයාලට කරන්න මේක කාන්දම් ගැන ප්‍රශ්නයක් බලන්න පුතේ මට උත්තරයක් දෙන්න ඇතුලේ තියෙනවා ෆයිල් කටුවක් වතුර වීදුරුව ඇතුලේ නේද පිටත තියෙනවා කාන්දම නේද මොකද්ද වෙන්නේ ඔව් චුම්බකයේ ආකර්ෂණ ගුණය 34 චුම්බකයේ ආකර්ෂණ ගුණය තමයි මෙතනින් අපිට පේන්නේ පුතාලා කට්ටුනොත් එන්න කට්ටුනොත් මේ ලින්ක් එකෙන් මෙන්න පුතාලා හරිනේ රයිට් මට 35ට උත්තරයක් දෙන්න අපේ දරුවෝ 35ට මාස 6කට ඉහතදී මිලදීගත් සපත්තු කූට්ටම නමිදුට දැන් දෙමිය නොහැකිය. ඉහත සිද්ධිය සඳහන් ජීවීන් සතු ලක්ෂණය. මට එවන්න අපේ දරුවෝ උත්තර. මාස 6කට ගත්ත සපත්තු දැන් පළඳින්න බැරිලු. ජීවීන්ගේ මොන ගුණයද පුතේ? තනොත් මෙhari, හිමේශාරි, අශිනි, කොමෝගයි. දිනුදිhari පුතේ වර්ධනය කියන සංකල්පය තමයි තියෙන්නේ නේද? වර්ධනය පැහැදිලිද පුතාලා වර්ධනය නිසා තමයි සපත්තුව දාන්න බැරි නේද වර්ධනය නිසා අපි යමු ඊළඟ එකට මෙන්න බලන්න 36 මට උත්තරයක් දෙන්න 36 උයර ඉතාසිනිදුය ද්‍රව්‍යවල කුමන ඉතාසිනිදුය ද්‍රව්‍යවල කුමන භෞතික ගුණයකින් විස්තර වෙයිද බොහොම හොඳයි අපි දරුවෝ උත්තර දෙනවා ඔව් කොහොමදයි චතුමින තනුත්මි නිමේෂා දිනුදි නෙත්මිගේ ළඟ ඉන්නේ මම හිතන්නේ තනුජි වෙන්න ඕන නෙත්මිගේ නංගි තනුජි කොහොමදයි පුතේ ඉතා සිනිදු නම් මේක වයනය කියන සංකල්පය තමයි ඉන්නේ වයනය අතට ඇල්ලනකොට රළු හෝ සිනිදු බව කියන්නේ පුතේ
वायने नेद कालू हो सिंधु बाव किया ने वायने राइट मैंने इलांगे एक प्रश्नांक 37 इतने दिन मटर प्रश्नांक 37 उत्तरे मुकद्द आइस कटियाक मेसेयाक मत तीव्वाम वेन्ने मुकद्द अवस्था विपर्यासे गण द्रव राइट अपे दरु मट 38ට उत्तरयक् देन्न 38ට कट्टुनोत् नैवतेन्न 38ට उत्तरयक् देन्न ता मिनिट्टु किहिपयक् तियेनवा कट्टुनोत् देन्न මේක වැදගත් ප්‍රශ්නයක් පුතේ පාපන්දුවට පහරක් කෙල්ල කල විට ඈතට විසිරුණාලු මොකක්ද අහනවා උනේ